වීගෝවියා තමන්ගේ නිෂ්පාදන විකිණීමේදී අපි රජය හැටියට පැහැදිලි තීන්දුවක් කරගෙන තියෙනවා වී සඳහා මිලක්. ඒ අනුව අපි අනිවාර්යෙන් මෙවර ගොවියාගේ වී මිලදී ගන්නෙ නාඩු කිලෝ එකක් රුපියල් 50ටත් සම්බා කිලෝ එකක් 52ටත් තෙත වී සඳහා රුපියල් 44ක් තමයි අපි මිල නියම කරලා තියෙන්නේ. අපි හෙට සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වී අලෙවි මණ්ඩලයේ වී මෝල් හරහා ගොවීන්ගේ වී මිලදී ගැනීමේ කටයුතු අපි ආරම්භ කරනවා. අපි වී ගොවියට සාතික මිල දෙන්න ලෑස්ති. මම පිළිගන්නවා 105ක පොහොර හිඟයක් තියෙනවා. මම ඒක පිළිගන්නවා. නෑ කියන්නේ නෑ. හැබැයි ඒකත් අපි සමතේකටපත් කරන්න බලාපොරොත්තු වෙනවා. හැම ගොවියම ගෙදර පොහොර ගොනු දෙකක් ගෙන තියාගෙන ඉන්නවා තමන්ගේ ප්‍රමාණයට වැඩි. මේක පොහොර හිඟයක් නෙමෙයි. මේක මතක තියාගන්න බිලියන 100ක ජාවාරමක්. එළඹෙන කහ කන්නට ආණ්ඩුව පොහොර ටික දෙන්න ලෑස්ති. ඊට කලින් ගොවියෝ පාරට දාලා ගොවියෙක්ව මරලා මේක අනිත් පැත්තට හරවන්න තමයි මේ ජාවාරම් කරු උත්සාහ කරන්නේ. මේ ඕනෙම ජාවාරම් කරුවේ ඕනෙම අතරමැදියෙක් ඕනෙම නිෂ්පාදකේ ව්‍යාපාරිකේ පොදු ජනතාවගේ යහපතට අහිතකර ලෙස ක්‍රියා කරනවා නම් එහිදී දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් වෙන ආකාරයට පරිභෝග ආරක්ෂණ පනතට සංශෝධන 75 කැබිනට් මණ්ඩලය අනුමත කළා තියෙනවා. සම්මත කළා තියෙන උපරිම මිලට වඩා වැඩි මිලට අලෙවි කළොත් පළවෙනි අවස්ථාවේ වරදිතකට වැරදිකරු වෙච්චහම දඩේ ලක්ෂයක් බවට පත් කරන්න පනත සම්මත කරනවා. මේ අතර පොහොර ගැටලුව හේතුවෙන් පීඩා විඳින ගොවි ජනතාව අද දිනෙත් පොහොර ඉල්ලා වීදි බැස විරෝධතාවල නිරත වුණා. ගාල්ල අක්මීමන කඳුරුගස් හේන ප්‍රදේශයේ තේ සහ කුරුඳු වගාකරුවන් සිය වගාවන්ට අවශ්‍ය පොහොර ඉල්ලා උද්ඝෝෂණයක නිරත වුණා. समस्त लंका गोविजन सम्मेलन संविधान कल तवत् उद्घोषण एमिलिपिटियेदी पेवेत्तुना පොහොර ගැටලු ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් සමගි ජනබල වේගය සංවිධානය කළ උද්ඝෝෂණයක් අගුණුකොළ පැලසේදී පැවැත්තුණා. ඇතිවන්න පොහොර තියෙනවා කියලා මහින්දම රේරමතුමා ප්‍රකාශ කරනවා ගොවියගෙන් සමාව ඉල්ලනවා කැබිනට් එකේ තුන් වතාවක් මම කතා කරා ගොවියට පොහොර ටික දෙන්න බැරුණයි කියලා. එතකොට ගොවියට පොහොර ටික දෙන්න බෑ. අද පෙට්‍රෝල් ඩීසල් ලාමුදල් මිල වැඩි කරලා දීවරයට කනට ගහලා තියෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.